ගරු නියෝජ්‍ය කතානායකතුමනි පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම අද ඊ ඇති වෙච්ච එකක් නෙමෙයි වසර දහස් ගානක ඉඳලා මේ ගැටුම දිග්ගැසෙමින් තියෙනවා ඇත්තටම අවස්ථා කීපයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණා හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණේ නැහැ මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ක්‍රියාවට නගන්න අදත් තියෙන ප්‍රශ්නේ එතන මෙතන කවුද හරි කවුද වැරදි කියන එක ඉතිහාසය බලන්න ගියොත් දහස් ගාණක් තවත් ජීවිත අහිමි වෙනවා එක පැත්තකින් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සරණ වදිනවා විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරත් අපි දන්නවා මේ අවුරුද්දේම මැයි මාසේ පලස්තීන අනාථ කඳවුරු වල මේ ගාසා තීරයේ අනාථ කඳවුරු වලට වතුර විදුලිය අනිකුත් යටිතල පහසුකම් කප්පාදු කරලා ඒ ජනතාව නොමරා මැරෙන තත්ත්වයක් ඇති කරා. අපි මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ වාද විවාද කරා. ඒ හෙලා දැක්කා. මෑතකදී එකපාර හමාස් සංවිධානයේ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නැවත මේ යුද්ධය ආරම්භ වුණා. මෙතෙන්දී ඉස්සල්ලාම ගැහුවේ කවුද? ගැහුවේ නැත්තේ කවුද කියන එක ඒකමත නෙමෙයි වැරද්ද නිවැරද්ද තීරණය කළ යුතුය. අපි දා කවුරුත් දන්නවා මේ රටවල් දෙකේම ජීවත් වෙන්නේ මිනිස්සු. එනිසා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම ලෝකේ ඕනෑම රටක පුරවැසියන්ගේ වගකීමක් යුතුකමක් වෙනවා. එනිසා අපි රටක් විදිහට ශ්‍රී ලාංකීය ජාතිය විදිහට අපි ඊශ්‍රායෙල් ජනතාවගේ ඒ ජීවත්වීමේ අයිතියත් පලස්තීනයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. අපි පැහැදිලිව අපේ ස්ථාවරය දකින්නේ නිදහස් පලස්තීනයක් වගේම නිදහස් ඊශ්‍රායෙලයක් පැවති යුතුයි කියලා. ඉතිහාසයේ මේ පලස්තීනය දෙකට බෙදෙන්න මැදිහත් වුණේ අධිරාජ්‍යවාදී බටහිර රාජ්‍යයන් ඒ පිළිබඳ ලෝකේ කවුරුත් දන්නෝ ඒ ගැන නැවත නැවත කතා කළ යුතු නැහැ. අදත් මේ යුද්ධයේ දිග්ගස්සන්න මැදිහත් වෙන්නේ බටහිර බලවතුන්. ඒ අයගේ දේශපාලන බලඋමනා වෙනුවෙන් තමයි මේ අහිංසක ජනතාව දහස් ගණක් ජීවිත පූජා කරන්නේ. එනිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ට වගකීමක් තියෙනවා ලෝක සාමයේ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය තුළ මේ යුද්ධය වහා නතර කිරීම සඳහා මැදිහත් වෙන්නේ කනගාටුවට කරුණ පෙරේද පැවතිච්ච ආරක්ෂක කවුන්සිලයේ ඒ සභා වාරයේදී ඇමරිකාව මුළුමනින්ම ඊශ්‍රායෙලෙ පැත්ත ගත්තා ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ මොකද එහෙම ලෝකේ රටවල් දෙපැත්තට බෙදෙන්න ගියොත් මේ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සෙනවා තවත් මිනිස් සංහාරයක් අපිට දකින්න පුළුවන් වෙයි. ඇත්තටම වගකිය යුතු රාජ්‍යයන් විදිහට මේ ප්‍රශ්නේදී බැලිය යුතු වෙන්නේ මේ විනාශ වෙන ජීවිත බේරා ගැනීම ආරක්ෂා කර ගැනීම. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ශ්‍රී ලංකාවේ රාජ්‍යයටත් වගකීමක් තියෙනවා මෙතෙන්දී එක පැත්තක් ගන්න නැතුව මේ දෙපැත්තෙම ඉන්න මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අපි දැක්කේ කැබිනට් පණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගැටුම ආරම්භ වෙනකොටම යෝජනා ඉදිරිපත් කළා තිබුණේ ඊශ්‍රායෙලයේ පැත්තේ ඉඳලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම අපි බලන්න ගියොත් අපි ලංකාව ඇතුලේ දෙකට තුනට බෙදෙනවා. මේක ඇත්තටම ගත්තොත් මුස්ලිම් අය මුහුණ දෙන ප්‍රශ්නයක් විදිහට සලකන්න බෑ. පලස්තීනයේ වැඩිහරියක් ජීවත් වෙන්නේ බහුතරයක් මුස්ලිම් අය. ඒ නිසා මේ මුස්ලිම් අයට එරෙහි වෙන යුද්ධයක් එහෙම සලකීමත් වැරදි. මේක මුස්ලිම්ද ඉස්ලාම්ද යුදෙව්ද ක්‍රිස්තියානිද ඉස්ලාම්ද එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තම ගත්තොත් මේක ජීවත් වීම සඳහා තමන්ගේ භූමිය අයිතේ ඉල්ලා සිටින සටනක්. ඒ නිසා ඒ සටන තවදුරටත් ඉස්සරහට යන්න නොදී ඒ භූමිය වෙන් කරලා ඒ ජනතාවට නිදහසේ ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් සීමා මායිම් ලකුණු කරලා ලෝකයේ තුල රාජ්‍යයන් මැදිහත් වෙලා ස්ථිරසාර විසඳුමක් ලබා දෙන එක අනිවාර්ය සාධකයක් වෙනවා. ඒ නිසා රජයක් විදිහට ශ්‍රී ලංකාවේ රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වහා මැදිහත් වීමක් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුල මෙහි මේ යුද්ධය දිග්ගැස්සෙන්නේ නැතුව මේ යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයක් පවත්වලා සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් කරා මේ ප්‍රශ්නේ විසඳන්න වහාම මැදිහත් විය යුතුයි. සර් රජයේ ස්ථාවරය පැහැදිලිවම රටට ලෝකයට දැන් කියන්නේ රජයක් විදිහට තවම රාජ්‍යයේ ස්ථාවරය කියලා නැහැ. විවිධ අය රජයේ පැත්තෙන් විවිධ මත අදහස් පළ කරනවා.
නමුත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නියෝජනය කරන මතවාදය ස්ථාවරය පැහැදිලිව නිවැරදිව අපි ප්‍රකාශ කළ යුතුයි. එනිසා මේ මොහොතේ අපි මේ ජීවිත නැති වෙන එක පැන කම්පා වෙනෝ ඒ පිළිබඳව අපි හෙලා දැකීම් කරනවා. හැබැයි එතනින් මේක නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා පැහැදිලිව ඍජුව රාජ්‍යයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපිට හැකි පමණින් ඒ බලය අපි පාවිච්චි කළ යුතු වෙනවා. එනිසා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට බලකළ යුතු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂක කවුන්සලය තුළ යුද්ධයේ දිග්ගස්සන්න මැදිහත් වෙන්නේ නැතුව පාර්ශවයක් ගන්නෙ නැතුව වහාම මේ යුද්ධේ නතර කරලා මේ දෙරටේම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මැදිහත් වෙන්න කියන බලකිරීම කරන්න. ඉතින් ඒ මේ යුද්ධයේ කාලයත් වෙන කරගන්න. මේ යුද්ධයේ දිග්ගස්සුනොත් ඒක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් බලපාන බව ඇත්ත. හැබැයි ඒක දඩමීමා කරගෙන ලංකාවේ සියලු ප්‍රශ්න ඒකට උනනේ කරන්න බෑ. දැන් අද 118 කින් ලයිට් බිල වැඩි උනේ ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධයින්ද නෙමෙයි. ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධේ තවම පටන් ගත්ත විතරයි. ඉතින් ලයිට් බිල වැඩි වෙන්න හේතු උනේ ඒක නෙමෙයි. ඒ නිසා එවැනි බොරු හේතු දක්වලා මේ යුද්ධයේ පිටින් අපේ ආර්ථිකය තව තවත් වට්ටන්නේ නැතුව දැන්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජ්‍ය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරමින් නිදහස් පලස්තීනයත් නිදහස් ඊශ්‍රායලයට වෙනුවෙන් ඍජුව පෙනී සිටමින් ලෝක සාමය ඇති කිරීම සඳහා රජයක් විදියට වහාම පියවර ගත යුතුයි කියන එක අවධාරණය කරමින් මා නතර වෙමි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.